දිවස් තායිවානයේ තියෙන යුනිවර්සිටි එකක පිටිපස්සෙන් පැරණි බ්‍රිජ් එකක් තියෙනවා. ඒ බ්‍රිජ් එකට ශාපයක් තියෙනවා කියලා ඒ මිනිස්සු කියනවා. ඒ විතරක්ම නැතුව ඒ යුනිවර්සිටි එකේ ඉගෙනගත්තු ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කිසිම හේතුවක් නැතිව ඒ බ්‍රිජ් එකට ගිහින් සියදිවි හානි කරගන්නවා කියලා සමහර අය අබිරස්මිතයට අතුරුදහන් වෙනවා කියලා කියනවා. එහෙම ඒ බ්‍රිජ් එකේ ඇත්තටම මොනවද උනේ කියලා ඒ බ්‍රිජ් එක ගැන කියන අමානුෂීය අර්බන් ලෙජන්ඩ් ස්ටෝරි එක ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එහෙමනම් එන්න අපි අද වීඩියෝ එකට යමු. තායිවානයේ තියෙන ටන්හයි කියන යුනිවර්සිටි එකේ තමයි මේ බ්‍රිජ් එක තියෙන්නේ. ඒ බ්‍රිජ් එක පව කරලා ගියොත් පඩි පෙළවල් කිහිපයක් තියෙනවා. එතන තමයි ගොඩක් අමානුෂීය දේවල් සිදු වෙනවා කියලා කියන්නේ. බ්‍රිජ් එක පව කරලා තියෙන පඩි පෙළේ පඩි පෙළවල් 13ක් තියෙනවා. නමුත් හැමදාම රාත්‍රී 12ට ඒ ස්ථානයේ 14 වෙනියට පඩි පෙළක් මතුවෙනවා. ඒ වෙලාවේ කවුරු හරි ඒ පඩි පෙළේ නැගලා පය තිබ්බොත් ඒ වෙලාවෙම එයාලගේ ෂෝල්ඩර් එක පිටිපස්සෙන් සීතල හුළඟක් ඇඟට වදිනවා දැනෙනවා. ඉන්පස්සේ පිටිපස්සෙන් ඉඳලා කාන්තාවකගේ කටහඬක් ඇහෙනවා කියලා කියනවා. ඒ කටහඬ එයාලගේ නම කියලා අඬ ගහලා වෙලාව කීයද කියලා අහනවා. නම කියනකොට ඒගොල්ලන් හැරිලා බැලුවොත් පිටිපස්සෙන් ගොඩක් භයංකර රුවක් දකින්නවා කියලා ඔවුන්ව දරුණු විදියට මරලා ඒ බ්‍රිජ් එකෙන් පල්ලෙහාට තල්ලු කරනවා කියලා ඒ මිනිස්සු කියනවා. තවත් සමහරු කියන්නේ ඒ පඩිපෙලේ නැගපු අය ඒ රුව හැරිලා බැලුවොත් ඒ වෙලාවෙම ඔවුන්ට මොකුත් වෙන්නේ නැහැ. නමුත් ඒ කටහඬ විතරක් ඔවුන්ගේ කනේ හැමතිස්සම ඇහැමින්ම තියෙනවා. ඒ කටහඬ ඔවුන්ට සියදිවි හානි කරගන්න කියලා බල කරනවා කියලත් කියනවා. අන්තිමේට ඉවස ගන්න බැරුව ඒගොල්ලන් ඒ බ්‍රිජ් එකටම ඇවිත් සියදිවි හානි කරගන්නවා කියලා කියනවා. තවත් සමහරු කවුරු හරි ඒ රුව දැක්කොත් එයාලට මොනවද උනේ කියලා කාටවත්ම දන්නේ නැතුව ඔවුන් අතුරුදහන් වෙනවා කියලා කියනවා. ඒ කැම්පස් එකේ ඉගෙනගත්තු ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ කතාව ඇත්තද කියලා බලන්න ඕනේ කැමින්ම බ්‍රිජ් එකට ගිහින් ඇත්තටම 14 වෙනි පඩිපෙළක් මතුවනද කියලා බලන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ වගේ උත්සාහ කරපු ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කාරණාවක් නැතුව සියදිවි හානි කරගත්තා කියලා සඳහන් වෙනවා. 2016 ස්ටුඩන්ට්ස් කෙනෙක් රෑ 12ට ඒ බ්‍රිජ් එක ළඟට ගිහින් ඒ පඩිපෙළේ නැගලා 14 වෙනි පඩිපෙළ මතුවෙනවද කියලා බලන්න යනවා කියලා ඒක Facebook ලයිව් ස්ට්‍රීම් කරලා තියෙනවා. ඒ වෙලාවේ ඒක ලයිව් එකෙන් බලාගෙන හිටපු අය කමෙන්ට් බොක්ස් එකේ ඔයාගේ පිටිපස්සෙන් රුවක් පෙනෙනවා කියලා කමෙන්ට් කරන්න පටන් අරන් තියෙනවා. ඒ වෙලාවේ ස්ටුඩන්ට් මොබයිල් ස්ක්‍රීන් එක බලනකොට ඕකේ පිටිපස්සෙන් තිබුණු ගහක් උඩ රුවක් හිටගෙන ඉන්නවා වගේ දැකලා තියෙනවා. ඉක්මනින්ම හැරිලා බලපුවාම එතන කවුරුවත්ම හිටියේ නැහැ. බය වෙලා ඒ ස්ටුඩන්ට් ලයිව් ස්ට්‍රීම් එක එතනින් නවත්වලා දුවල ගෙහින් තියෙනවා. ඉන්පස්සේ ඒ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකේ ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තිබුණා. නමුත් හේතුවක් දන්නේ නැහැ ඒ තරුණයා ටික දවසකින්ම ඒ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකෙන් ඩිලීට් කරලා තියෙනවා. එහෙම ඒ බ්‍රිජ් එකට මොනවද වුනේ එයාල දකින ඒ රුව කවුද කියලා බැලුවොත් අවුරුදු ගානකට ඉස්සර ඒ බ්‍රිජ් එකේ තරුණියක් තමන්ගේ පෙම්වතාට ප්‍රපෝස් කරන්න වෙයිට් කරගෙන ඉඳලා තියෙනවා. නමුත් ගොඩක් වෙලා ගත වෙලත් ඇයගේ පෙම්වතා ආවේ නැහැ. ඉන්පස්සේ තමයි දැනගන්නේ ඒ පෙම්වතා ඇයව අතහැරලා වෙන තරුණියක්ව පෙම් කරනවා කියලා. මේක අහලා හිත කැඩිලා ඒක ඉවස ගන්න බැරුව ඒ තරුණිය ඒ බ්‍රිජ් එකටම ඇවිත් පැනලා සියදිවි හානි කරගන්නවා. ඒ තරුණියගේ අවතාරය තමයි ඒ බ්‍රිජ් එකේ යන කට්ටියව බය කරන්න කියලා කතාවක් ඒ මිනිස්සු කියනවා. රෑට විතරක්ම නැතුව දහවල් කාලයේදීත් ඒ බ්‍රිජ් එකේ යනකොට අසාමාන්‍ය දෙයක් ෆීල් කළා කියලා ගොඩක් දෙනෙක් කියලා තියෙනවා. මේ කතාව මුල් කරගෙන 2020 දී බ්‍රිජ් කර්ස් කියලා චිත්‍රපටයක් එළිදක්වලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, බලන්න.
මිනිස්සු මේ බ්‍රිජ් එක ගැන කියන කතාවල් ඇත්තද කියලා ඇහුවොත් ඒකට හරි හැටි සාක්ෂියක් මේ වෙනකම් ලැබුණේ නැහැ කියන එක තමයි සත්‍යය. මේ ගැන වැඩියෙන් හිතන්නේ නැතුව මේ කතාව කතාවක් හැටියට විතරක් අරගත්තොත් අහන්න එන්ටර්ටේන්මන්ට් එකට තියෙයි. නමුත් සමහර විට ඔයාලට ඒ බ්‍රිජ් එකට යන්න අවස්ථාව ලැබිලා ඒ පඩිපෙළේ නැගිනකොට ඒ 14 වැනි පඩිපෙළ මතුවලා කවුරු හරි ඔයාලගේ නම කියලා අඬ ගැහුවොත් පිටිපස්ස හැරිලා බලන්නේ නැතුව එතනින් දුවලා යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.